නැත්ත මේ ටැප්නි හැදිලන්න වි පිරිිසුඳ ගොම නෑ මොනවත් නෑ දාපු ආහාර ඒකළ උරාගත්තක පස්සේ අපව් විවිධ බවයට පත්වන අතුරට හැට පේෙන පිරිසිදු ගතර මේ වගේ අප රව්ගය එකතු වෙනවා එකතුනම ඒක තැම එකතුන ඒවා සයිපර් කර ම ගට පෙන්න්නනවා බොම ලීනර වැඩේද ඉල්ලා දැම්ම මේ දවස එක වෙලා කෑමදන්න මටම තුන්නවා කරගන්න දැන්න ම මාඩුවර මේ කාල සිද නැතිසා මට මේ ධාන්දරියන්න නිසාම අමුදැන් එකවේලක සීම කල රන බෝන සීමක් අපේ මල්ට පීඩා දීරහයට බොහම බේගෙන් ්‍යප්තෙනවා දැවොල්ලො ගන්න තුන්දනාය හොඳයි අදමම ඔගලන්ට පෙන්න්නට ලෑස්තුවෙන්නේ දැම මේ ඔගලන්ට පේන්නේ ඩැප්නිය ටැන්කයක් බන්ඳික මල් ටැන්කයක් කොගරින් ලසර අපේ අලුත්ම සොයාගැනීම මල්ටි පීඩාැ ජල ජලය හදන මසුන්ට ආහාර පිණසදන සජීවී සුද්‍ර ජීවින්ට දෙන්න පුළොන් දීරහාරයක් අපි ඉනකට රගත්ත අපේ කලින් ආහාර ආටිමියවැින් අප වාටි පීඩා ගැන්නේ කෙනම අපි මල්ටි පීඩන් කො එක ගේ ජීවින් ගොඩක් වර්ගවලට පෞච් කරන්න පුළුවන් නැපොත් නොත් මේක විශේෂයෙන් ප්‍රගුණ කරලා තියන්නේ මේ ටැක්නියවලටයි දැම්මම අදවගලන්ට පෙන්න්න උත්සා කරන්න මේ ටැක්නිය ටැන්කේ දැවලන්ට පේවා අට පතුල දන මේ අප ද්‍රව ඒ අප ද්‍රව ටික සුද් කරන ඉදිය ගෙනම පෙන දවලට හිතන ති අප ද්‍රව මේ සත්තුත් නවා දගේ සත්තු බැහර කරන්න කොහමද කියලා ඔක්කොම පෙන්න්නවා දැම ඉස්සලම මේ සයිපන් කල පෙන්න්න දැන් මේ වගේ ටැන්කයක් විසිතුර ටැන්කයක් විදිරත් පාච්චි කන්න පුළ එක ලයි් දාලා බයාස්ටෝන කන දාතිපත් ලොකු විස්තුර බව පේටලන මම ඒ වගේ කුලන්න ඔකලන්ටන මට ඔකුල කරන්න දැම මේ සයිපන් කරන එක පෙන්න්න තමයි සූදාන වෙන්න අපි ඒකර එහෙම බලු මේ විඩියෝ බලුද මෙතින්නේ බකට මේ බකටම සයිපන් කරන මේ පාච්චි කරනයි බටේ ස්ටප් කිවලයි අපි ඉලක ස්ටප්ේගේෙද මං ලක ඇදකිට කරන්න තොටවලන් පොඩි පංචි කල්ල කරන විදුවත් උපන් දුමාරකක් මැනවා මගේ ඒටී කල ගලට මේ අතම විඩිය කරන්නු හිද මේ පංච කල විදක ජී කර ගලන් ඔක්කෝ බතුල බැස්සන් ඒ සයිම කරන්න
පොඩක් තින කවශය නමුත් මම එක දන්නේ වැඩේ මටග ඒකත් ම අර පෙන්න්නන්න එක මොනක් දෙම ඉඩක් ගත්තා සතු නතක සතු හොඳ අපිදැම් බල මීලා ටැන්කෙ තොකලට අපි රපය පොඩ් දක්තින පේනවා එකත් මම ගන්න හැටි පෙන්න්න පෙන්නවාගේ පකට ගොක්කොම ගන්න පුළුවන් ඔගලන්ට මේ ඩැප්නිය තැන්කයක් විසිදුර තැන්කැකි දිරත් ගෙතර හරි ඔගලන්ට එක්පෙරීම එක හරි තියාගන්න පුළුවන් දැබලන්න එක ප්‍රචාරක මාධ්‍ය කරගන්න පුළුවන් ලේසියෙන්ම මේ වගේ එකක් තියාගෙන මාවලට කණ්ඩ දෙන්න පුළුවන් ඒතකොට ප්‍රචාරක මාධ්‍යයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් මේ අපේ මේ මල්ටිපීඩා මේ ආහාර විකුණන අයට මේ මොහොන් නොමිල දෙන්න පුළුවන් ඔබ නොමිලේ හරි ඔගලන්ට කැමති නම් ආස්තුව කය කරන හරි අපිට මේ නොමිලේ රිකුට් කරන්න ඒක ස්තුර බාණ්ඩයක් විදිහට ගෙදර ගෙදර ඇතුළට හරි ෂොප් එකකට හරි ගන්න පුළුවන් වෙනවා තියෙනවා. මම මේක පස්සේ වෙනනම් මේ ඊයේ අස්කල් පුටෙන් කිය මේ බකට් එකේ දැන් මේ බේල් අරින අලියට එක ඉන්නේ තුරු සතුට එක ඉවතර ගන්න කොහොමද කියලා මම එකෙන් පෙන්නන්නම් මේ මේක කළේ වුණාම එතනදී දැප්නියා ඉන්න ටැංකි සයිපන් කරනවා වගේම මම තවත් කාරණාවක් පෙන්වන්නයි මේ වීඩියෝ කොටස ගන්නෙ. මේ පතුලේ දැන් අපි සුද්ධ කරනවා ඔයගොල්ලෝ දැක්කා. නමුත් වටෙත් බැඳෙනවා පොඩි සස්සෙවල වගේ පාසි වගේ මේ තත්ත්වයක් දැනෙනවා. මම ඉස්සරහා නම් ඉස්සරහා පැත්ත නම් ඊයේ ක්ලීන් කළා. මොකද අද මේ වීඩියෝ එක ගන්න ඕන නිසා. පිටිපස්සෙම ඔයාලට පේනත් දුඹුල් පාට කාටක් වගේ බැඳෙන එක නිකන් සෙවල වගේ ගතියක් තියෙන්නේ. ඒක මම සුද්ධ කරන දෙයක් නෑ. ඒක මේ වගේ ස්පොන්ජ් කැලේක මම අතුල්ලනවා. අතුල්ලපුවම ඒක දැන් මේ වෙලාවේ මේ කරනකොට මේක ආව පැහැවෙනවා. හෙට වගේ වෙනකොට මේක සම්පූර්ණ මේ ඔක්කොම පතුලට බහිනවා. එතකොට අපිට හෙට ඒක සයිපන් එකකින් ගන්න පුළුවන්. මේ ඔක්කොම මම සාමාන්‍ය එකතු කරලා කරන්නේ මම අද ඕගලන්ට අර කොටස් වල දීපෙන්නේ මේ පැහැදිලි පෙන්නන්න ඕන නිසා. දැන් මේක දැන් මම මේ කියන්නේ දැන් කළා නම් ඕගලන්ට ඒ තුන කොටසම පැහැදිලි නැතුව යනවා. ඒක නිසා මම දැන් ඒක ගන්න විදිය පෙන්නන්නම්. මේ ඔක්කොම අර මාල් ටැංක් එකක් කරන විදියටම කරගන්න පුළුවන්. ගලන්න ඕන කරන විදිය. මේ ස්පොන්ජ් කැලම මේ විදිය මම ඊයේ මේක කරු නිසා දැන් මේ මෙතන මේක මොනක් නැහැ මේ විදියට මේ ස්පොන්ජ් එක මෙහෙම තුලා ගන්න පුළුවන් මම ඒ පැත්ත කරන්නේ ඊයේ කරපු නිසා දැන් මේ විදියට මේක ගොඩක්ම මේ පෙරම්නේ අපිට අපයක් මේ තියන මේ වගේ අපිට අපයක් තියන පොඩි ටිකක් සේවලා වගේ එකක් තියෙනවා
කැමරාවට අවහිර වෙන නිසා බාධා නිසා මම මේ සම්පූර්ණ මේ ටැංකිය අවුරු නොවේ ආවරණය වෙන්නේ නැති වෙන්න කරන්නේ කෝල් මේ ටැංකිය පුරාම මේක මේ විදිහට අතුල් දානවා දැන් විදිහට කරපුවා මේ පොඩි අවපහයක් එනවා ගොඩක් පේනවා මේ තර අවපහය එනවා වෙන අවස්ථාවක නම් මම කොටස් වශයෙන් සුද්ධ කළු නිසා ඒක නැහැ මේ වගේ කැලි ඔක්කොම ඩිපොසිට් කරන හිට වෙනකොට පුළුවන්කම තිබ්බොත් මම ඒක හිට ගන්න ඊළඟට මේක සයිසන් කරපුවාට පස්සේ අපිට පුළුවන් මම මේ උඩ තියෙන මාල් ටැංක වලින් බටයක් දාලා මේකට වතුර පොම්ප කරනවා. ඒකට අලුත් වතුර පුරවන මේකට ඒකේ පොම්ප කිරීම තමයි සාමාන්‍යයෙන් කරන්නේ. කෙලින්ම අලුත් වතුර මේකට දාන්නේ නැහැ මම. මාල් ටැංකින් තමයි මේකට වතුර ගන්නෙ. ඒකෙන් මේ මාල්ටින් එකේ මේකට පොම්ප කළා. ඒක පොම්ප කරගෙන හොස් එකක් දාලා ගන්නවා. ඒකට අලුත් වතුර පුරවනවා. ඒකත් පැහැදිලිලා තියෙනවා ඔයගලන්ට යනනේ. දැන් මේ විදිහටම අපිට මේකේ පතුල කොටසක් කරන්න පුළුවන් එකක් බලා ගන්න. මේක දැන් අපතරව ලොකෝට පේන්න දෙන්න නමුත් මම ඕගලන්ට පෙන්වන්න උන් නිසා කරනවා. පතුලත් ඔය විදිහම කරන්න පුළුවන්. කිරුවට පස්සේ මේකේ ස්පන්ජින් අතුලන්න පුළුවන්. සතු අවු වෙන්නේ නැහැ. ඊට පස්සේ හෙට වෙනකොට මේ ඔක්කොම පතුලට ඩිපොසිට් වෙනවා. දැන් අර කොනේ රතුවර තියෙන තඩැප්නියා තමයි ඒගොල්ලෝ කොට ගහලා ඉන්නේ. අපි දැන් මේක කරනවා. මේගොල්ලෝ විසිරෙනවා හැමතැනටම. මම පතුලත් දැන් කරන විදිය ඔයගලන්ට පෙන්වන්නම්. ඔකල් දැක් විදිහට මේක එක තැනකට ගොඩ ගහනවා. ඒ ඔක්කොම සයිමන් කරලා ගන්න පුළුවන්. එසා ඉතින් දැන් ඒ ප්‍රශ්නේ නෑ. දැන් ඔයාලා මම කියලා දුන්න විදිහට මේ කරගන්න. මේ ඉන්නේ මේ දැක්නියා මම මේ වෙනින් දාපු සෙට් එකක් මේ ඉන්නේ මේ මාසයක් විතර වෙනවා මේගොල්ලෝ බොහොම මෝරලා ඉන්නේ ගොඩක් ලොකුයි. මම නිකන් මේ බලන්න දැම්මේ. දැන් ආයෙත් මේ බලන්න තියෙන බව පේනවා. ඔක්කොට දාලාම දැන් මචන් මාසෙත් කෝ ඉරට වෙනිත් ඇති. මේ ඉන්නයි මේ සීමාව තුල ලොකු යාප්චක් පෙන්වන්නේ නැහැ පෙන්වන්න කරන්නේ නැහැ. හැබැයි ඒක වර්ධනය වෙනවා. මේ මම ඔක්කොට ගමන් ගෑම අන්තිම දාලා මම කැප් එකක් දාන්නේ. මෙයා අර කොට දානවා. දැන් මේ ඕගලන්ට පේන්නේ අර අපි ඊයේ සයිෆන් කරපු මේ ඩැෆ්නියා මේ අපද්‍රව්‍ය ටික මේ බකට් එකේ. අපි පේන දැන් ඒක ඔක්කොම අපද්‍රව්‍ය පහළට බැලලා මේ සතු ටික ඉන්නවා. අපි ආයේ සතු ටික ඔක්කොම ඉන්නවා. දැන් මම මේගොල්ලන්ව අර බකට් එකට ගන්න විදිහ තමයි පෙන්නන්න යන්නේ. සතු ටික ඉන්නවා මේකේ පේනවා ඒ හොඳටම. මම මේක අනිත් බකට් එකට හලනකොට මේ අපද්‍රව්‍ය ටික එන්නේ නැති වෙන්න
සතුර ගන්න. අපි ද්‍රව්‍යෙට ඉන්න මැටි මස් වලට ගම්ම කියන හොඳට ටික ඔක්කොම අපව ගන්න. ඒ ඉන්න ජීවිතික ඔක්කොම එනවා. අපි ද්‍රව්‍ය ටික විතරක් මේ විදිහට ඉතුරු වෙනවා ඔයගලන්ට. මම සාමාන්‍යයෙන් මම කරන්නේ මේ මේ අපි ද්‍රව්‍ය ටික ওই මොලි ගප්පි වගේ ඔය බල්ක් ටැංකියකට ගිහිලා දානවා. ඒතර මේකේ තියෙන මේ අපි ද්‍රව්‍යත් ඒගොල්ලෝ ආහාරයට ගන්නවා. ඉතුරු ලැන්නේ සතුන්වත් ගන්නවා. මේ කිසි දෙයක් මොන අහක දාන්න අහක දාන්න අවශ්‍යත් නැහැ. මේ ඔක්කොම ආහාර. මේක මේ විදිහට තියලා මේ මේකින් සතු ටික සාමාන්‍ය මම මේක ගිහිල්ලා මෙහෙම කලවම් කර කර අනිත් සතුන්ට කැමරක් දානවා. එහෙම නැත්නම් මේ ටැංකියට ගත්ත ටැංකිය වලටම අපව දාන්න පුළුවන්. ඒ කිසි කස්ටක් නැහැ. ඕන ඒගොල්ලන් කැමති විදිහකට ඒක පෝචිගෙන නමුත් ඔයගලන්ට පුළුවන් හැමදාම අර කැම සතුන්ට කැම වෙලා දෙන්න නිසා මේ සයිෆන් කරන අවස්ථාව එකට අවස්ථාවක් කරගන්න. දැන් මම ඔයගලන්ට පෙන්නනවා දැන් මේ පෙරාගත්ත මේ ඩැෆ්නියා ටික මම මේගොල්ලන්ට දැන් ආහාර පිණිස දෙන්න මම දැන් මට මේ මාළු හැදීමක් කරන්නේ මම මාළු දෙට්ටියක් ඉන්න මේ මගේ ආහාර පරීක්ෂා කරන්න ඒ නිසා මම මේ මාළු ටිකක් මෙතන මම දැන් මේක දාලා ඒගොල්ල කෑම කන විදිය පෙන්නන්නම්. කිසිම අපදාවයක් වුණත් නැහැ. වතුරේ පැහැය වෙනස් වීමක් වුණත් වෙන්නේ නැහැ. ඒගොල්ල පන්න දැන් ඒ ඩැෆ්නටික ආහාර ගන්න විදිය ඔයගලන්ට දැන් පේනවා ඇති. ඉතින් මේ විදිහට ඔයගලන්ට හැමදාම ඔයගලන්ගේ සතුන්ට පොයිතරලට ඉන්න මාළුන්ට මේක මේ යොදා ගන්න පුළුවන්. ඔයගලන්ගේ මින් මැදුරේම හරි ෆාම් එකේම හරි දැන් මගේ මේ ඔය ඇටය ටැංකිය තියෙන පල්ලෙ හැදින්නේ. මේ මට සම්පූර්ණ කරලා වෙන්නන්න බෑ. මේවා මම අර මං අර ආටිමියා මේ පරීක්ෂණ කරපු කාලේ මේ මගේ ෆ්‍රේම් ඔක්කොම ලුණු වතුර නිසා පොඩ්ඩක් මල බැඳලා තියෙනවා. ඉතින් මං ඒ නිසා මේ වෙලාවේ ඒ මේ කැමරාවට හසු කරන්නේ නැහැ. මොකද දීප ගාලා කොරෝෂන් කරලා තින්ත ගාලා නැහැ ඒවා. ඒ නිසා මම මේ අවශ්‍ය රූප රාම විතරයි පෙන්වන්නේ. මේ නඩත්තු කරන්න මට හම්බුනේ නැහැ. දිගටම මේ පරීක්ෂණා ඊට පස්සේ කෙල්ලියක් වල දැන් ඒක දැන් මෙතනින් කඩිතු ඔක්කොම දිගට එක එක වැඩ නිසා. සීමා කරලා තමයි පෙන්වන්න වෙලා තියෙන්නේ. පෙන්නන්න ඕගලන්ට ඔන්න බලන්න. ස්මෘතිටම කනවා. ඒනවානේ හරි ඉන්නනේ. ආනෙට ගන්නවා කනවා. මල්ලා හොඳ මාල් ටිකක් මෙතේ ගලා පාඩුව කරදී. දැන් මාල් ටික උත් අපව හදන්න ආස වෙලා තියෙනවා. මේ ඉන්න සජීවයා කන්න දෙන්න සතුනේ. මේ ඩැෆ්නියා ටැංකිය සයිෆන් කරද්දී මම ඔයගලන්ගේ ඔයගලන්ට කිව්ව විදිහට මම ඔයගලන්ට පෙන්වන්න කලින් වටේ බිත්ති වලයි පතුල මම ස්පන්ජ් කැලෙන් ඇතුළුව දැන් මේ ඔයගලන්ට පෙන්වන්න තේ මම ඊයේ කියපු කුණු ටික ඩිපොසිට් කරලා තියෙනවා.
හොර බුරුණෑ අපමට ඇතිම පැහැදිව සජීවි ඇත්ත මන් මුතර ලසන්ටම එක ලයිට්ව තිබක්කෝම තියරනක ඒ දම මොනතර ලසන්ටන්ක්ව මරත්තාම කරලා බැලින මාත් කල බලන්නරන ොර එක්ට පුලන්න කරල දාන්න මේ පෙස්බුක් දාන්න පුලන්න එක්නෙක් මන්න මේක දැමට නවතල බම්බුක මේ සයිපන් කරලා වෙන්නන්න දැන් බලාගන්න ඔන්න මම කිව්වේ ඒකත් පොඩ්ඩ සයිපන් අරගෙන ගන්න විදිය පෙන්වන්න. ඊට පස්සේ මේකෙන් පස්සේ මම ඔයගලන්ට මේ ඊළඟට පෙන්වන්න ඊළඟ අවස්ථාවකදී මේ ටැංක් වලට මම මේ මල්ටි ෆීඩර් මේ ආහාර දාන විදිය ඒක අවපහ ගන්න විදිය එතකොට ඊට පස්සේ මේක ආයිත් මේ විදියට ක්‍රිස්ටල් ක්ලියර් විදියට මේ විනිවිද වෙන විදියට යලේ සත්තු ආහාර උරා ගත්තට පස්සේ විනිවිද බවට පත් වෙන හැටි එහෙම ඊළඟට පෙන්වන්න. දැන් මම එක් සයිසර් එක කරලා පෙන්නන්න මේ ඔක්කොම සතුටික පාරෝගික බලයට පස්සම සතුටික අපව ගන්න පුළුවන් ඊමත් කරපු විදිහට. මේක නෑ ඔයගලට ආයෙ වුණාට දෙයක් නෑ. හරි එහෙනම් මම මේක නවත්තනවා.